සද්‍යාවක් ගෙවුණ දවසේ උණුසුම්මපු අත්හ මුලින්ම ඔබට කියන අයියෙන් ප්‍රොති සමගින් මම ශ්‍රීහාන් කනෂ්කාරයසිහ. මම ගයාලාකරුවනි අවධානය යොමුකරමු ප්‍රධාන පුවත් සිරස් තල පෙත. බිම්ස්ටෙක් නව සභාපති දුරයෙන් විඳම් ලැබූ ජනපතිට උලුසුම් සුබ පැත. සේරු විල පූජානකර සනුපර්තනය ඇරඹීමට අගමැති නිරක්ෂණ චාරිකාවක. බංගමයේ නාලක හිමි ඇතුළු පහක් අත්තරක් ගොඩගන්නැයි අධිකරණයෙන් නියෝගයක්. ඥානසාරහිමගේ අභිාචනා පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.ෙන්ට ප්‍රයිස්් චි ලංකාපදර්ශනයට ලක්ෂ සං්‍යාත ජනකායක්. පට යෑන ගොඩත් එව දැගන්න පුළන් අවස්සාව අද නිමාණඩිලා තියෙනගේලා ොන්ඩාල් ිස්ට්‍රික්ක වැනි දු් කර දිිස්්්‍රිකට මේවා ගඩට ගෙනාව ගෙන අපි ගොඩක් සාතිර වෙනවා. බහවාංශික තාක්ෂණක හා ආර්ථික සහයගතාව සඳහා බංගාලබොක්ක ප්‍රවේශය හවත් බිම් ස්ටෙක් පස්සන රාජනායක සමලුවේ සභපතිත්්‍යය ජනාධිපති මෛත්‍රපාල සිරිසේනමැතිතුමා වෙත අද පිරණැමවා බිම්ස්ටෙක් හතරවන රාජනායක සමලුව ඊ ආරම්භු වයේ නේපාලෙ කත්මණ්ඩු අගනුවරදී. ිම්ක් තරවන රாய்ஜජනාක සமலුවේ සමපති අවස්ථාවද නව සභපதிත්වය ශ්‍රීலங்க ජனாதிපතිவரயாவது பினமவா. ஏනුව விம்ஸ்டக் සමුலුවේ පස්வන ராஜනාக்க සமலුව පවැත්වෙන්නේ ශ්‍රී லංකාவேද. விம்ஸ்டக் සமலුව பங்களலாதேஷய பூத்தான இந்தாவு மன் மாற நேப்பால ஸ்්‍රர லங்கව සහ தாலதேயான රටවල් හத்துக்கින් සமන්විது කලාපிய හௌුலක්. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බෙන්ගාල බොක්ක ආස්ත්‍රිත දකුණු ආසියානු සහ අගනදිග ආසියානු රටවල තාක්ෂණක හා ආර්ථික සහයෝගිතාව ඇති කිරීමයි. වානිජ ආයෝජන තාක්ෂණ සංචාරක මානත සම්පත් සංවර්ධනය කෘෂිකර්ම ධීවර ප්‍රවාහනය හා සං්‍යිවේදනය යන විශෂේෂත්‍ර මෙම සමුළුවේ මූලික කරුණු වලට ඇතුලා. අධ්‍යාපන වෘතිය හා තාක්ෂණික ශේත්‍ර සඳහා පුහුණුහා පර්ේෂණ පහසුකම් එකනෙකට සැපීමද මෙම හවුලේ තවත් අරමුණක්. බිම්ස්ටික් සංවිධානය එක්දහස් නවසය අනුහතවසරේ ජූනිමාසේ තායිල්ලන්තයේ බැංකොක් අගනුවර පැවති අමාර්ථය මට්ටම මේ සැසිවාරයකින් පසු පිහිටවා ගනු ලැබවා බිම් ස්ටෙක් සමුුවේ නව සහපති දුරේ භාරැනීමෙන් අනුතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විශේෂ ප්‍රශයක් කරමින් පැවසුවේ පැහැදිලි ඥ්‍යායපත්‍රයක් ඔස්සේ සමුමලුවේ කටයුතු ඉදිරියට මෙහ වන බවයි. එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු සාමාජික රටවල සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කලා. නව සභපති දුරට පත් ජනාධිපතිතුමා වෙත මෙහිදී සියලු රාජ්චනායකින් සිය උුණුසුම් සුබ පැතුම් පිරිනවා. පාලා ්‍රමාතවරයාගේ ප්‍රදහනක් වෙන් අද දහවල් බිම්ස්ටෙක් සමුළුවේ සමාතය සනිටහන් කෙරුණ. බිම් ස්ටෙක් බලශක්ති පදධතිය පිළිබඳ කලාපේ රටවල් අතර ඇතිකරගත් අවබූතතා ගිවිසුමට ඒ ඒ රටවල විදේශ අමාත්‍යවරුන් අත්සන් තැබීමද එහිදී සිදුුවනා. කත්මණ්ඩු ප්‍රකාශනය එළිදැක්වීම සිදුුවනේ ඉන් අනතුරුවයි. මෙ අතර අද පෙරවරුවේ භෝජද සංග්‍රහයෙන් අනතුරුව, රටවල් හතේ රාජ්්‍ය නායකෙන් සුහද කතාබහක නිරතවීමට ද අවතක කළේ නැහැ. ෝ කාර්ථක දජාතික නිශ්පාදකෙන් මරිකන් ො ිනින හත්සිය පාහකම නෝජන ඇති වබෙන, ප්‍රබල රටවල් හතක් මින් ඉදිරියට වසර කීපයක් පාලනය කිරීමේ වගකීම එතුමාගේ දෙවර මත පට විති වෙනවා. එනිසා එතුමා ඒ දැවන්ත වගකීම පරිනත අදකින් බහුල දේශපාලන නායකෙක් වශයෙන් මැනවින් ඉටුකරාවඇයි මේ බිින්ස්තෙක් කලාපේරස සිත්න, මේ රාජනායකන් හයිදයාගේම එකම බලාපොරොත්තුවසා භිශ්වාසය බවට පත්වීති වෙනවා. ලංකාව ජා්‍යන්තරය තුළ හිමිකරගත් තවත් විශේෂී ජයග්‍රහණයක් සනිටහන් කරමින් බිම් ස්ටෙක් සංවිධානය නව සභපති තුරෙන් චනාධිපති මෛත්‍රපල සිරසේන මැතිතුමා පිදුම් ලැබවා. මේ ඒ පිළිබඳව තබන සටහනක්. ශ්‍රී ලංකාව පිබඳ ජාති්‍යන්තර පැවැති කළු ලප කැල් ඉවත් කරමින්, මාත්‍ර භූමයේ ප්‍රතිරූපයල් ලෝකය හමුවේ ඔසවා තැබීමට එකුත් වසර තුන හමාර තුළ කැපූ. ජනාතිපති මෛත්‍රීපාල සිරිසින මැතිතුමා. එම ජාතින්තර හොඳ හිත සමඟ සම්මාන රසකට පාත්‍ර වනාා. ඒ ප්‍රජතන්ත්‍රවාදේ සුරැකීමට කැප වූ, ආදර්ශමත් රාජ්‍යනායකෙකුලෙසයි. දෙදහස් පහළ වසරේ මෝල්ටාහි පැවති විසි හතරවන පොදුරාජ්‍ය මන්ඩලිය තරන්න සම්මේලනේදී ඇගයිම් සම්මානයක් පිරිනැමුණේ? එහි සබහපතිවරයාලෙස තරුණ ප්‍රජාව වෙනුවෙන් ලබාදුන් සුවිශේෂී සහයෝග්‍ය අගේමින්. එමෙන්ම දෙදහස් දහසේ වසරේදී මධ්‍යසාර දුම් කොළ හා නීති විරෝධී මද්‍රව්‍ය භාවිතය අවම කරමින් මද්‍රවේ නිවාරණය වෙනුවෙන් ජනාතිපිතිතුමා ගෙනයන වැඩ පිරිවෙල අගේමින් ලෝක සෞඛ්‍ය සංවිධ හනේ අගනදික අසයනු කලාපේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශිෂ්්‍රතා සම්මානය ජනාතිපතිතුමා වෙත පිරිනමුවා. ලකාවේ වකුකඩු රග නිවාරණය වෙනුවෙන් ඉටු කරන මෙහේ අගමින් වකුකඩු රෝග විශේෂංඥ වෛතිවරුන්ගේ ජාති්‍යන්තර සංවිධානයද එම වසරේ විශේෂ සම්මානයක් පිරිනමීමට කටයුතු කලාා. රටවල් එකසිය පනස් සුනක සාමාජිකයන් ලෙස විශේෂඥ වෛතිවරුන් නමදහසක් සිටින මෙම සංවිධානය ජනාතිවිතිතුමා වෙත සම්මානයක් පිදීම ජාති්‍යන්තර දේශපාලනී සුවිශේෂී කරුණාක්. එදා මෙදාතුර ශ්‍රී ලංකා රාජච නායකෙකුට ලැබුණු ප්‍රථම නිල ආරාධනාවන් සනිටුහන් කරමින් සුවිශේෂී විදේශ සංචාර රැසකටද ජනාධිපතිතුමා එක්වීම විශෂත්වයක්. මෙරට ප්‍රතිරූපය ජාති්‍යන්තරේ හමුවට ගෙනයමින් විශ්ව ගම්මානයක් කරයන ගමනට ආසියාාව ප්‍රමුඛරාජ්යක් ලෙස ශ්‍රී ලංකාව දෙ එක්කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ැතිතුමා කටයුතු කළා. දෙදහස් දහසේ වසරී තායිලන්තයේ පැවති ආසියානු සහයෝගිතා රාජ්‍ය නායක සමළුව අමතමින් ජනාධිපතිතුමා පැවස වේ ආසියානු කලාපේතුළ, विद්‍යා තාක්ഷ sahहाනवत्पा ശஸ்්‍රरी, පෙරමන් කරුවීමට ශ්‍රීලංකාව සோදා நම්බවයි. දකුණු කොරයා ජනාධිපති முංචන් මතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා පසුගේ වසරේදී. එරට දෙෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ අතර එම සංචාරයේද. சோල් මெட்ரோපலிට නර ගෞறுவනිය පුරවසිභාවය ජනාධිපතිතුමාවෙත පිළිනවීම කැපී පෙනෙන කරணක් වුණ. අන්තර් ජාතික අනෝන්න සමඳතා තුළ ශ්‍රීලංකාව ජාත්‍යන්තරය සමග සුහද ශ්‍රීලීව මනා අවබෝධයෙන් තබන පියවරැ කකු ඔස්ස ද. වඩුවේ සෙසුූ රටවල් සමඟ අතිනත්ත ගෙන යන සුභ ගමනක පෙරනිිමිතේ. මේ ඔස්සේ හෙළි පෙහෙළිවෙමින් පවතින්නේ ශ්‍රී ලංකාව නිවැරදි මාවත්තක නිශ්ෂිත අපේක්ෂා සමග ආදර්ශවත් නිවැරදි දිශානතියක් කරා ගමන් කරන බවයි. යුද්ධය නිමවීමත් සමඟ අතපස්සු කළ සංවර්ධනය වත්ම රජ්‍යාආරම්භකරති බව ගමාතය අරන් ලිවිකම සිීමමහතා පවසනවා. ේර්විල ප්‍රදශ පැවති ත්වයකටක් පෙමිණි ග්‍රමතිවරයා මේ බව ප්‍රකාශ කළේ. දිවංගත ජනාතිපති ජයා ජයවර්ධන මතතුමාගේ මඟ පින්නිම අර්තේ එක්දාස් නවසේ හැත්තෑ නවසරේද ආරඹූ සේර්විල පූජාබහ මිස්සන් වර්තනය එක්දාා නවසය අනු හතරෙන් පසුව අඩලාල වීතිබෙනවා. சவர் வ ான அார் சேர்வில் மங்கள் ராஜ்ம விரே இதுதிக்க மந்திரே ச ത്ത സ ര ரே விர் ீ. அക മത அ வி ി രതനത ണ. സ சேர்வில் போஜസ ത നவது ஆம்பகிസ ஷ ചரிக்காவത அക ன. ජර් ජයාවද්‍යන ජනාධීපයතුමා තීරණය කරා මේ සේරුවිල සුද්ද නගරයක් බවට පත් කරන්න. බුදුන් වහන්සේගේ ධාතු සමඟ සම්බන්ධනේසා අපි දියුණ කර යුතුයි කියලා. විශේෂයෙන්ම සිරල් මැතිවූ ඇම එතුමා ඒ කාල භාරරගෙන වැඩකටයුතු ආරම්භ කර ගාමි දිසානයයක් ඇමතුවා මහවැල ඇමති ඇටීට වකී භාරගත්ත ප්‍රේමදස අගම ඇතුමා මේ නගරේ සැලසුම් කිරීම වැඩකටතු අරගත්ත එත් අනුහතරින් පස්සෙ වැඩටුතු නතරුන්න තර ෑ පස් ල දව. සම්පූර්ය වැඩටකටු ආරමකට බැරුුණක් දැන් අපිට තියෙන්නේ මේ පූජානකරේ වැඩකටු ඉදිර ගෙනියන්න.ඒ පැරණි සැලසුම දිහා බල එකට උුණ සංශෝධන සහිතව අධීර කීපයකින් ඒ සැලස්ම සකස් කරන්නට කියලා මම කිව්වා එකම අපිට පුළුවන් මේ වැඩකටුතු අරම්භ කරන්න සේරුවිල මේ පූජානකරේ දියුණු කරන එක බෞද්ධයන්ට පමණක් නෙමේ යද.ඒ අවටට ජීවත් වෙන අනික් ජාතිකයවුත් විහාරස්ථාන්ට ආධාර උපකාර කරනවා. ඒ නිසා මේ සුද්ද වූ භූමියයේ දියුණ කියන ප්‍රදේ දියුණක් ටත්. අපේ අයිති්‍යහාසිික හා ආගම්මික වැදගත් සිද්ධස්ථානයක් සංරක්ෂණයවෙන්න. රාජ්‍ය දේපනවලට හානිිකිරීමේ චෝදනාව, පූච බේක්ග වුවයේ නාලක ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ හතර නමක හා තවත් අයිකු අතනගුවට ගැනීමට, කොටුව මහිස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. අධිකරන කෙහිපේක පැවැති තවත් නඩු විභාග කේපේක ොරොර දැන් දහස් හයවසේ නොවම්බර් හත් වන දා සංවිධාන කිහිපයක් එක්ව සිදු කළ උද්ගෝෂණය කදී මෙසේ රජ දේපලවලට හාන් සිකර ඇති බවටයි චෝදனாල්ல்ல වන්නේ. பூජ வெங்கமயி நாலுக்கு பூජ இත්තා කந்தே සද්ධාතිස பூජ மாගල් කந்தේ සுදත්த்து பூජ මඩල්லே பඥාලோකයන ස්වාමීන් වහන්සේ හා යෝක ශ්‍රියණන අය මෙසේ අත්තරங்கෝට කන්න ලෙස කොටුව මහිස්ட்්‍රාත් ලංකා ජයරත්න මෙනෙනව යෝග කලා. ම சிட்டின பூச்சு ඇத்துலுகலேே சிரி ஜினா அந்த சவாமீட் வவாන්සே வைத்தி வார்த்தவக் அதிகக்கர நெடிதிரி பත්க்கரතිபுனா. ஏුව உன்வහන්සேට நிகுத்க்கரතිபு வாரிந்துவ ஆப்பசு கந்தவன லிசை மகிஸ்ட்ராத் வரிய நியோகக்க்கலே சிදிய சம்பந்தின் ඇப்பම சிட்டினம்MA Gீவனயான அல் அது அதிகக்கரணே හபுவே பெனிசிட்டியா. ජ ගලකොඩත්ේ ඥානසාරස්වාමීන් වහසේ ශේෂ්ඨාධී කරනේ ගොුණකිරීමට නියමිත, අභ්‍යාචනාපෙත්සම සඳහා අවසර ලබාදන ලෙසට කළඉල්ලීම අභ්‍යාචනාධ කරණේ ප්‍රතික්ෂප කළා. මේ සම්බන්ධෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගතයුතු සූශේෂි ඒවා නොවන බවයි අභ්‍යාචනාධ කරණය තීරණය කළේ. අධිකරණට අපහසකිරීමේ චෝදනාව මත පූජ ගලකොඩත්තිේ ඥානසාරස්වාමීන් වහන්සේ මේවන විට සිරඳඩුවම් නියමවී තිබෙනවා. නධපති ේකම් කාරයාලෙන් ජාතික නිදහස් පෙරමනට ලබාදුන් වාහන හතලිහක් අවභාවිත කරමින් රුපැල් ිලියන නමේක පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියේ ඇපමත සිටින පාලිමේතු න්ත්‍රේ විමල් වීරවංශ මහතාට, විදේශ ගතවීමට අධිකරණය අසර ලබා දුන්නා. කොටුව මහෙස්්‍රවත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙසේ අවසර ලබාදඇත්තේ. බදුුල්ල දෙමලබාලිකා මහවිද්‍යලයේ විදුහල්පතිවරිය ඌව පලාාත් ප්‍රධහන අමාත්්‍යවරයා සහ. ළත් අධ්‍යාපන බලධාරන්ටෙරෙහිව ශේෂාධකරණය ගොු කළ මූලික අයිතිවාසකම් පෙත්සම ඔக்ටொම්බර් 19ොනදා සලකා බැලීමට ශේෂ්්‍රාධිකරණය නියෝග කලාා. පසුගේ පෙබරවාරි මාසදී ඌව පලාත් ප්‍රධහන අමාත්්‍යවරයාගේ නිලනිවසේදී ඇතිූ සිද්ධියකදී තමන්ට දැඩි අසාධාරණයක් සිදූ බවටයි විදුහල්පතිවරිය චෝතනා කරන්නේ. ප්‍රධහන අමාත්‍ය චාමර් සම්පත් දසනායක මහතා ඇතුළු වගෞතරකරුවට නොතිසි භාර් දෙන ලෙසරද ශේෂ්්‍රාධිකරණය නියෝග කලා. සායිකින් දිරිගන්නව එෙන්ටප්‍රයිස් ්‍රී ංකා ජාතික ප්‍රදර්ශනය අවසන්දිනය අදයි. අද දිනේද ප්‍රදශනය නැරබීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වසිටියා. මොරරාගල ප්‍රදර්ශන භූමිය සිට එහි වැඩදුර තොරතුරගෙනෙන්නේ අප නියෝජිත දනෂ්ක බන්ඩාර. බොන සන්ද වෙන් ප්‍රශ ංකා ්‍රදර්ශන බහොමේ සිට සංහිධ්‍යාව ප්‍රජාතන්තරවාදේ සංවර්ධනය තේමාව කරගත්තු. ට්‍රශ් ලකා ප්‍රදර්ශනයේ නිමවසරට වන්වීමට තවත්ති වෙන්න පැක්කහිපියයි දින තුනක් පරාවටම අතති විශාල ජන සභාගිත්වයකින් පැති ප්‍රදශනයේ නිමවසනනිටහන් වීමට මත්තෙන් අප ාරාධ කරනවා තවත් ඔබ ප්‍රදර්ශනය නරවීමටාව ැතිනම් එන්න ප්‍රදර්ශන බහමිය නරබන්නේ වගේ ම සු්‍රේෂ් මාල අද ප්‍රමක ක්කේස්්‍ර සංගිත කන්නෑ ත් ෆීඩ බැක් සංගික කන්නෑ බත් අධාත්‍රයේදී මේ ප්‍රදර්ශන බහමිය ගීතවත් කරන්නට නීමට වතිබෙනවා අනිසා වෙලස පොරොවරේ සියලුම දෙනාට අප ාධනා කරනවා එන්න ඉන්ට ප්‍රශ ලංකා ප්‍රදශන. නරබන්න සංවිධියාව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කරගණමින් විවාසායකින් දිරිගන්නවෙන එ ප්‍රයිස් ශ්‍රී ලංකා ාතික ප්‍රදශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාත්‍ය මාත්‍යංශයයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙය සංවිධහන කර ඇත්තේ. පසුගේ වෙසි නමවනදා ආරම්භ කරනු ප්‍රදශනය නිල වශයෙන් වි්‍යවෘර්ත කලේ අග්‍රාමාත්‍ය රානිල් වික්‍රම සිංහමහතා. මුදල් හා ජනමාධ්‍යමාත්‍යය මගල සමර්වීර මහතාඇතුළු විශාල පිරිසක් එම අවස්සාාවට සහභාගී වනා. ශ්‍රී ලංකාව ව්‍යවසාහික පාරාදිසයක් බවට පත්කිරීම අරමුණින් න්ට ප්‍රයිස් ශ්‍රී ලංකා න අයෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. ඒ පිළබඳ දැනුවත්කිරීමේ අරමුණින් සංවිධන කරෙන් ප්‍රදර්ශනය කලාප දොළහකින් සහ ප්‍රදර්ශන කුඩ්ඩි පන්සය පහළවකින් සමන් වියි. පෞද්ගලික සහ රාජ්‍යංශයයේ ප්‍රදර්ශකයන් දෙසය හතරක් සහිත දැවන්ත අධ්‍යාපන කලාපයක් ද ඊට ඇතුළත්. වවசாகிින්ට வெழுது පළහා සබන්ධවීමට මෙම ප්‍රදශනය තුළින්නව සවහිமி වனවා. සயலும்ම රஜජ්‍යහා පෞத்திිකාශ්‍ර ஆයத்தනවල சேவாන් ලබාගනීමද ප්‍රදශන කලාපයක් වෙන් කරතිබෙනවා. ත්‍රවිධ හමුதாාවේ විශේෂ ප්‍රදශන කලාපද ඊට ඇතුළත්. பிரரைce ශ්‍රීලංකා ප්‍රදශන பூமி ITN மாத்திச்சலே කුටියක්ද පවතිනවා. රපවාහිී සහගවිலிි ප්‍රෘති මෙම වැඩසටහන් නිෂ්පාதனை කරனாකාර මෙම மாධ්‍ය ආතனක කகி්‍රියාකාරිத்துය පිළිබඳ මෙහිதி අවபோதேය ලබියහැකි. අමාතිවරන් වන සධිත් ප්‍රේමදස සහ මහිந்தතාමරවියන මහත්වරුන්ගේ ප්‍රදහනත්වෙන් අද ප්‍රදශනය විවෘත කෙරුණා. ප්‍රදශනයට සමගමීව පැවති සංහදයා ොලිබෝල් තරගාාවලී ජෑක්‍රහකයන්ට තියාග ප්‍රධනය කෙරුණේද, අමාත්‍ය සධත් ප්‍රේමදස මහතාගේ ප්‍රදහනත්වෙන්. මැති ඇමතිවරුන් රසක් අද ප්‍රදශනය නැරීමට සහභගේ වනා. විශාල පිරිසක් මේ වන විටත් එට ප්‍රයිශ ශ්‍රීලංකා ප්‍රදශන භූමයේදී ආයෝජන සඳහා නය ලබාගැනීමට අයතුම් කරති වෙනවා. එය අනුව ්‍යවසායිකත්ව කලාපේ ණය ප්‍රධහනේද සිතු කෙරුණේ විශාල පිරිසකගේ සහාගීත්වෙන්. මැති ඇමතිවරුන් කෙහිප දෙෙනෙකුගේ සහාගීතවෙන් තවත් වැඩසටහන් කෙහිපයක් අධදිනේද පවැත්වනා. ප්‍රදර්ශන බූමේදී අධරාත්‍රියද දෙැවැන්ත සංගීත සදර්ශනයක් පවැත්වෙනවා. මේවැනි ප්‍රදශනයක් පැවත්වීම පිළිබඳ. ජනතාව රජචයටට සේ ප්‍රසාධය පල ර . ස්කෝ දර ගොඩ ප්‍රදශන ගොඩි යන විශේෂයෙන් ගත් අද්‍යාපනය පිළිබඳ රට ගෑ ොක් ෙවා දනගන්න ලො වස්සව අද නිර්මාණන් ලා තියනවා කිය. ො ාල් ස් ්‍රික්ක ච කර දිස්්්‍රිකට මේවා ගඩසට ගෙනාවගෙන අප ගොඩක් සාතිට වෙනවා. අපේ ව්‍යාපරය වැඩදියුණු කරගනීමට අප මේ මේ වැඩසටාන අරදි අප ගොඩක්. දීමක් වශයෙන් මේ නයට කන කර යන්න පුළුවන්. සියලු පක්සේ එකතු කර ගන්න සියලු ජාතින් ය ගන්නට මාරක්්‍යයම මේ වැටවිිල දියුණනෙන් දියනොට ජයින් ජයත පත්වෙලා සෑම දිස්ත්‍රික්කයකම මේකට ගෙන යන වන හොඳයි. මොන්රාගල දිස්ත්‍රික්කේ දියුණුවට ගොඩක් වටිනව හරි සතුට ඉතින් අපේ රජය වෙනුවෙන් මේ වගේ දෙයක් කරා කියන්නේ නයගන්නයට නය පහසුගක් තියෙනවා. අපි මේ බැංකෝට ඉහිල් අයගන්න අසන් කරන ගන්න වගෙන මේ හරි පහසිය ලේසින් ගන්න පුළුව. ගොඩක්ම වැඩත් ්‍රදර්ශනය මේ ප්‍රදර්ශනය ගොඩක් හොඳයි. රටේ ජනතාවට තමන්ගේ දැනුමතාව දියුණු කරගෙන පාසල් දරුවටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට ගක් හොඳයි.ඒමොනක අගලවගේ දුෂ්කර ප්‍රදේශයක මේ පවත්වනයක ගොඩාම හොඳයි. ාන්්ඩ වෙලඳ පලට සකස්කර ගන්න නිමි බාඩයක් දක්වා ගෙන යන ඒ අවස්ථාවන් මේකදී දකින්න පුළුවන්. ඒකාබද්ද වෙවිපක්ෂයේ බල අරගලය දිනින් දින ඉහලයාමෙන් තිබෙනවා. ලබන පස්වනදා පැවැත්වීමට නේමිත බව කියන ජනரලියද එම බල අරගලයම කොටසක් බවට පත්වාවසල්. වත්මන් ආණ්ඩුවේ ජනතාවට දැනෙන සන්පර්ධනය ඉවසාගත නොහැකි බොහෝ පිරිස් ආ්ඩුවේ ගමනකඩාකපල් කිරීමට අසාර්ථක උත්සාහැන් වල නිරිත වනවා ආ්ඩුව පෙල්ලාදම මේ ජනතා විප්ලවයක් ආරම්භර බවට පාලමෙන්න්තු මන්ත්‍රී මල්රාතපක්ෂමහතා පසුගේදා ඩුකම්පල රැසීමකදී කිය සිට. ේ තත්මකවිපලවය සම්බන්ධයන්ද ඒකපත්තු විපක්ෂය තුළම විධකම ඇලි දුමනවා ඒපත්තු විපක්ෂ පැත්ීමට නීමදජනලියට බැසිල් රාජපක්ෂ මහතා ස්තතිරෝම සහභගගේ නොවන බද, ගෝටාවේ රාජපක්ෂ මතාගේ සහභාගීම අවනිශිත බෞදධ වාර්තාාවනවා. කෙසේ වෙතත් මහස්සනකක් කොළඹටගෙන එමේ වැඩ පිළිවෙලේ මූලික අරමනවී ඇත්තේ නමල් රාජපක්ෂ මහතා ජාතික නායකෙකු ලෙස ස්මතුකිරීමට, මහින්දු රාජපක්ෂ මහතා සහ. න්තිරපක්ෂ හත්ම දර්න ත්හයක් පන බවටද වාර්තා වනවා. මෙ සබන්ධයෙන් ඒපත්තු විපක්ෂයේ නායකන්ගේ පවතින අමනනාපකම් සහ කම්ம்ப ඇදිලිබලින්ද ඒ පැහැදිලිබනවා. නාමල් රජපක්ෂ මහතාට සහයදක් පන්නේ ඕහගේ මිතුරන් සුල් පිරිසක් පමලක් බවත් පෙන නටතිබෙනවා මෙවැනි හිටැස් පසාගෙනීමට එකපත්තු විපක්ෂ නොෙක් හතුන්දක් පනට උත්සාහ කළද මෙම රැලිය සහ බැසි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය අයමි වීම, රාජපක්ෂ බල අරගලයම දිගුවක් බව එම පෙරමනේම සහර ේශපාලන ප්‍රලයන් මත වේ තිබෙන. මෙ මේේවිද්‍රා මාර්ක වලින් ආ්ඩුවේ ගමන නවතාදමීමට ඒක පපත්තු විපක්ෂ සිදු කරන ත්සාහයන් නිශ්පලමෙන් පවතින බවයි අමාත්‍යවරුන් අවදධහරණය කරන්නේ. ශ්‍යයන් ඇ ම ඇවිදධන දැන් ආන්ඩු පෙල්ලන්න කීරයක් කතාගරදම කොච්චර ඇද ම දලකම ඇතිකර ල ශක්තිමත රර දව න්නන්ග බලපෑ මන්න විසිම තර න සර න්ස මිනිස්ස තම ප ාවට ප ස් රක්. ආන්ඩුව පෙරලන්න ුවක්කමක්ක මේ රට වස්ථාවක ීතිය තිීනවා මේ රටේ ආණ්ඩුවකට ඉන්න නියමත කාලයක්ින්. ජනාජිපදුරට කාලාලයක්ක්කේ. ඉ මේදේවල් දීලතියන්නේ ්‍යවස්ථාවයි. ඇතකට විවස්ථාවෙන් ලබා දිලතින බලයක්. වෙලපාලයක් ඇ වෙල්ලා අරගලයක් කරලා උවාසක් කරලා වෙනස් කරන්න හදනවනං ඒකම තක්කඩිකම්. ඒකම නීති විරෝධීකම්. නිසා මහිතන මේ රටේ නීතිය ක්‍රියාත්ම කරවාම සක් තක්කඩිකත් බලහත් කාරකමත්. ඒ ම මණ්ඩලේ චල්. ගෝටාබේ හිංකචල්, බැසිල්ම හෙංකචල් සමල් අහරෙංකචල්. පවුලේ අම්මයිපපුතයි නාම රාජ ක්ස හෙක චල් ජ න ම ර ක් ොක මක් දන මහිද රජ පක්ෂට ජනාතිපතිකට හො හැදව න්න නමුතර පවුලේ අරබුද එලියටනවට. මොකද වෙන පාස්තරයක් දාල මේක වාහ ගන්්ඩ එකටකුළු හර දක්ෂයිනයේ ජනතාවන් දන්ඩ. එහිද දැම් කියනා බොරුවට මමඉල්ලනවා ජනාතිපත්කමට මටයි අස්ථාව තිනකල බොරු කියනා. සගේ රජය සමයේ මහපොල භහරකාර අරමුදලේ මූලිය අක්‍රීම්ගතා රසක් සිදුවී ඇති බව අමාත්‍ය විජේදාසරජ පක්ෂ මහතා පවසනවා. වෙෙල ධදාමාත්‍ය ශයටතයේ පැවති එම අරමුදලේ භරකාරිත්‍යය යලි ුසස් අධ්‍යපන මාත්‍යන්ශයට පවර ගනීමට කටිතු කරන බවයි මාධ හමෝකදී අමාත්‍යවරයා වැඩිතුටත් කියයාසිටේ. මේ ඇකරපු සමාගන් දෙක දේශපාලනි කරනයට ලක්ුණා ොස්ටන් ප්‍රනන්ට් ඇමතිතුමාගේ පුතා තමයි මේ සමාගන් දෙකේම සභාපති. ඒකාල වකවානුව මේ අරමුදල සල්ලිවලින් තමයි BMW කා්ක්රගෙන හු පාචි කරලා තියන්නේ ප ් ලි ප්‍රයෝජන. දස් දාහතේ දෙෙම්බර් තිස්සෙක්වෙන විට මිලියන දෙදාස් පන්සියක පාඩුවක් අපිට තිය. යනුව මේ සමාගම් දෙකෙන් අත් භාරකාර අරමුද ිවත් කරගන්න තීරණෙ කා අමත්‍ය මට්ඩලේ තීරණයක් කරගෙන එකමතිකව යනු මීට පසේ අරමුදල් අපි රිජුලෙස රාජ්‍ය බැංකවල පමක් යෝජනය කරනවා. දැන් ය අනුව අපි මහපොල භාරකා අරමුදල වෙළඳ කටයුතු අමාත්‍යන්සියෙන් ඉවත් කරලා. ස අධ්‍යාපන අමාත්‍යන්සේ විශ්්‍යයක්ක් විදියට ඇතුල් කරන්න පනත සංශෝධනය කරන්න තීරණය කළ. එකම මේ නම අපි වෙනස් කරන්න තීරණය කරා, මහපොල ශිෂ්‍යත්ව භාරකා අරමුදල වෙනුවට ලිත් ඇතුළත්මුදලි ශි්්‍යත්ව භාරකාර අරමුදල කියලා. එකක්කම අපි අලුත් සංශෝධනයට ඇතුළත් කිරවා. මහපොල භාරකාරාතය අරමුදල් සියල්ල පොදු දේපල පනතට ගැනෙන. මුදල්ලු දයට සලකන්න. යිITන් පෝති කල හෙළිදරවත් සමඟ පුත්තලම බිලුක ගම්මානය පවත්වාගෙනගිය නීති විරෝධී බොරලු ජාවාරමක් මැඩ පැවැත්වීමට පසුගේ කාලයේ හැකියාව ලැබුණ. ඒත් නැවතත් මෙම පාරිසරික හානිිය ආරභකිරීමට ඇතමුන් උත්සහ දරණ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පුත්තලම ප්‍රදේශයලේකම් කොට්ටාසේට අයත්. ඇසියහය මනතය ග්‍රමණයට දහරරි වසමේ පහිටා ඇති විලුක ගම්මානේ දිගින් දිකටම සිදහ මෙම බොරලු ජාර්ම නිසා මෙ වනවිට උග්‍ර පාර්සරිකටළු රසක් ඇතිවිත්තිබෙන අයිරු දකත හැකි. භෝවිද්‍යාහ පතල් ැනීමම් කාරංශි ලබාදී ඇති බලපත්ත්‍රනීති සම්පූර්ණයෙන්ම උල්ලංගනය කරමින් පසුගිය කාලය පුරාම මේ ප්‍රදේශ, බොරලු කැනීම් කටයතු සිතු ීතිබෙනවා. මෙම තත්වය මත ප්‍රදේශය පුරා විශාල වලවල් සෑදී තිබීමින් මෙ වනවිට මිනිස්ට ජීවිත තුනක්. හිමකුස් ඇති වයි ප්‍රශවාසීන් වැඩදුරටත් පෙන් වා දෙන්නේ. මේ සම්බන්ධීන් කඩිනම් පියවර ගතයුතු කාලය උදාවීති වෙනවා. ශේෂස රජය මීටුව ම ප මේ කොටස මන්ද්‍රරුම මෙේයින්නන්නේ මව ටම ජීස් ම අතේ පනුට මේ වග ඔය ගමේ ප්‍ර්නාව තින කල හවද න ග මොනට න්ද්‍රී න්න නෙ එක රජය ගන්ඩක අදේප. මනි ුජ රජත යවන අපි රිස ආයතන ඒක තෙන තික පලා තන්න පුරුව පරි බ නැ ර ම බොල්ලු කපල විනාසරලා මේ වනකොට ගන්ඩමයක් න මට පස් මට ප ද ච ක් ේ. පරල් හල රන්ඩු සරුව කරල මේක නවත ගත්ත නැවතත් මේ පරිීක්ෂණ කලග යවා බොරලු පන්්ඩයිල් අපි දැන් ගොඩක් කාලකද මේක නවත්තක නින්නේ ආයෙත් කපන්ඩ මේ මනින්ඩයි කටිය කඇවිලේ බලනවා ඒකටමක් මේ ඇයිල්ල විරුද්ධ ප්‍රකාශ කරන්නේ මේ කොමරි මේ අනිවරම බොරලු පනක නවත්තන්දනි අපිට ගමේ ඉන්ඩත්න පාරි අන්ඩ බෑ තමන ඩිස්කෝලය අන් බ

්‍ර විශෂ නතුරුව ත්වරකය ස්ෝ විශෂන්ගේ සමගෙනෙක් වන්න. අපියලි තහමම රත්්‍රී දහට ඔබට සුභරාත්‍රයක්.ip. ප්‍රජාතන්ත්‍රවාදී රාච්‍රයක ජනතාව රාජ්‍ය පාලකයන් තෝරාභේරා ගන්නේ තමන්ගේ තමන්ගේ අනාගත පරපුරේත් අභිරෘුද්ධිය වෙනුවනි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යටතේ මේ රටේ කාලෙන් කාලෙට පාලකයන් තෝරාගැනීම සිද වූයේය. එහෙත් පොරොන්දු ඉටුකරමින් ජනතාවගේ අභිලාශයන් ඉටුකළේ පාලකයන් කෙහෙබ දෙනෙකි. ඡන්දය ඉල්ලනොකොට දෙන ටොන් ගණන් පොරොන්දු ඉටුකිරීම කෙසේ වෙතත්. ඒවායේ ප්‍රායෝගිකත්වය ගැනපවා ගානක් මින්මක් ඇතමුන්ට තිබුණේ නැත. මේ නිසා පොරොන්දු මළු දේශපාලනය ජනතාවට අප්‍රිය වූජුගයක් තිබුණි. ඒහෙත් මේ ව්‍යාජ පොරොන්දු දෙනවා වෙනුවට රටට ජනතාවට අවශ්‍යදේ තෝරාභේරාගෙන අසීරූ ජනප්‍රිය නොවන පොරොන්දු කිහිපයක් වෙනුවෙන් රටේ පාලකයා තෝරාගැනීමට මේ රටේ ජනතාව දෙද හස් පහල්ව වසරේදී කටයුතු කළේය. එය අවදානම් සහගත වුවත් ඒ ගත් අතිශය බුද්ධිමත් තීරණෙහි ප්‍රතිලාභය දැන් ලැබෙමින් තිබේ. වත්මන් ආණ්ඩුවදුන් පොරොන්දුවලට වඩා දෙයක් දැන් ඉටුකරමින් තිබේ. Entන්ට්‍ර ්‍ර ංකා ජාතික ප්‍රදර්ශනය යනු අනාගත ශ්‍රී ලංකාවේ සැබෑ සංවර්ධනය සලකුටු කළ සුවිශේෂී අවස්ථාවකි සංවර්ධනය නමින් පසුගිය රාජපක්ෂ පවුල්ලාන්ඩ සමයේදී සිදුකළ බොරුවට වඩා වත්මන් සම්මුතික ආණ්ඩුවේ සංවර්ධන ප්‍රවේශය ආතිශය ප්‍රතිඵලදායික බව මේ වන විට පැහැදිලිය පාරක තොටක අත් නොහැර බොරු සංවර්ධනයේ කටහුට්ගසමින් බචව නටමින් මල්වැඩි සදර්ශන පවත්වමින් රාජපක්ෂලා සිදු කළ බොරුව දැන් තවත් හෙළි දරව්වමින් තිබේ. අද රාජපක්ෂ කල්ලිය වඩාත් කුලප්පු වී ඇත්තේ තමන් සිදුකළ බොරුව හෙලිවෙමින් පැවතිීම නිසාය. මොනලාගල එටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය යනු රාජපක්ෂලාගේ දැට කිරුලනම් බොරු සන්දර්ශනය නොවන බව අද ජනතාව පිළිගෙන තිබේ. යට කිරුලෙන් සිදු කළේ රාජපක්ෂ පවුලේ ප්‍රතිරූප ගොඩනග ගැනීමට අමතරව බඩගෝස්තරය තරකර ගැනීම පමණකි. දයට කිරුලෙන් බේරටේ ජනතාවට අත්කරදුන් කිසිදු ප්‍රතිලාභයක් නැත. රාජයේ මුදල් නැතිභංගස්ථාන කරදමුූ මේ බොරු සන්දර්ශනය වෙනුවෙන් අක්කර සිය ගනාන් වනාන්තර කපා එලිකළේය තේක්ක නැදුන් බුරත කළුවර ආදී වටිනා ගස්්ටික කපා හොර පාරෙන්විකනාගත්තේය. ඉකරීම් නාමයෙන් බිලියන ගණනින් ගසා කෑවේය. සියලු ගණු දෙනු දුෂිත විය. අදත් දයටකිරුලේ තේරුමක් නැති ඉදිකිරීම් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වල් වැදී තිබේ. දයටකිරල නමින් සිද වූයේ රාජ්ජි මුදල් පවුලක ගිම් තරකර ඔවන්ට රජසප විඳින්නට අවස්ථාව ලබාදීම පමණකි. මෙය දයටකිරුල නොවන නෑදෑයාට කිරලු පැළඳීමක් විය. Entන්ට්‍රස් ්‍රී ංකා යනු පහැදිලිවම දීර්ඝ කාලීන ඉලක්ක සහිතව සැලසුන් කළ සංවර්ධන වැඩපිළිවෙලකි මෙය ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ සංධස්ථානයකි. අද මොනරාගලට ලැබෙන ප්‍රතිලාභයන් හෙට දිස්ත්‍රික්කයෙන් දිිස්ට්‍රික්කට ලබෙනු ඇත දරිද්‍රතාවෙන් පෙළි පොඩිප්ட்ட වූ මිනිසුන්ට දෙපයින් නැගී සිටීමට වරමක් ලැබෙනු ඇත. ඒ අනාගත පොහොසත් රටක ඉලක්කය මිස රාජපක්ෂයුගයේමෙන්, ක් පවුලක් පෝෂණය කිරීමක් නොවේ තැනට මේ ඇති සෙස පසට